කොළන් කොට්ටම කතාවට ආදරය කරනවා ව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක හරහා ඔයත් එක්ක කතා කිරීමට බලාපොරොත්තුවක් ඇති කරගන්නේ නෙදර්ලන්ත නෝනා. ඇත්තටම දොලේ මහත්තයගේ හොටෙල් එකෙන් යන්නේ කොහමද? අපිට අද වීඩියෝ එක හරහා මේ ගැන කතා කරන්නට පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරණීය ඉල්ලීමක් කරන්නට කැමති. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් ඇති වෙලා තිබෙනවා නම් ඉතින් ඔයාටත් පුළුවන් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න. විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියලායි මම අද වීඩියෝ එක තුලින් ඉල්ලා සිටින්නේ. ඉතින් පහුගිය කාලේ ඔයාට මෙන්න මේ වගේ කාරණයක් දකින්නට අවස්ථාවක් උදා කරගන්න තමයි මම ලෑස්ති වෙන්නේ. ඉතින් මම මොන වගේ දෙයක් ගැනද කියන්නේ? නෙදර්ලන්ත නෝනා ඇත්තටම කිව්වේ තමන් ඉගෙන ගන්න ළමයෙක් නිසා තමන්ට ඒ තරම් සල්ලියක් නැහැ. ඒ නිසා තමන් ඩිස්කවුන්ට් එකක් එහෙම දාලා දෙන්න කියලා. ඉතින් දොලේ මහත්තයෙක්ටත් කැමති වුණානේ. හැබැයි ඉතින් දොලේ මහත්තයා පහුගිය කාලේ හොයාගත්ත දෙයක් තමයි මේ නෙදර්ලන්තේ කීකේ හිටියද මෙයා නෙදර්ලන්තේ දැකලවත් තියෙන කෙනෙක් නෙමෙයි. ඇත්තම කියනනම් මෙයා කරන්නේ බොරුවක්. ඉතින් මෙයා මේ බොරුව හදාගෙන ඇවිල්ලා තියෙන්නේ අර මන්ත්‍රීතුමා ඉන්නවනේ. මන්ත්‍රීතුමා එක්කතු වෙලා ඇත්තටම මේ පාරම්පරික මෝනු උස්සන්න තමයි. කොහොමනත් අනිවාර්යෙන් අපිට මේ වගේ දෙයක් දකින්න පුළුවන්. ඒ තමයි නෙදර්ලන්ත නෝනා දැන් අර හොරකමට මාට්ටු නෙවෙයි උනා. ඇත්තටම පිස්තෝලයක් ළඟ තියාගෙන ඉන්නවනේ. ඉතින් ඇත්තටම පොලිසියට මේ ගැන දැනුවත්භාවයක් ඇති කරාට පස්සේ පොලිසියෙන් ඇවිල්ලා නෙදර්ලන්ත නෝනගේ මෙන්න මේ දේවල් හොයාගෙන ඊට පස්සේ ඇත්තටම මේ ලයිසන් තියෙනව නෙවෙයි. ඉතින් අනිතකර මන්ත්‍රීට අයිති දේවල් කියලා හොඳටම හොයා ගන්නවා. ඊට පස්සේ අනිවාර්යෙන් නෙදර්ලන්ත නෝනව පොලිසියට කැටුව යන ආකාරය තමයි අපිට කොළන් කොට්ටම තුලින් දැක බලා ගැනීමට හැකි වෙන්නේ. ඉතින් මේ සැරේ අතරම් පොලිසියෙන් ප්‍රශංසා කරන දොලේ මහත්තයට මොකද නැත්තම් මේ දේවල් වලට දොලේ මහත්තයට අහු වෙන්නත් ඉඩ කඩක් තිබුණ කියන දේ මේ වෙලාවේ අපිට සිහිපත් කරන්නත් පුළුවන් කියන දේ මතක් කරනවා. ඉතින් දොලේ මහත්තය හිතනවා Taman මේ වතාවේ හරි ආකාරයට වැඩ කරා කියලා. මොකද එහෙම නැත්තම් මේ නෙදර්ලන්තෙන් ආව කියන කෙනා කරන වැරදිත් Tamanගේ පිටට වැටලා තමාන්ට කරදර රසකට මොන පාන සිද්ධ වෙනවා කියන කාරණය තමයි අද වීඩියෝ එක හරහා මම ඔයත් එක්ක කතා කිරීමට බලාපොරොත්තුවක් ඇති කරගන්නේ කියලා අද වීඩියෝ එකෙන් කතා කරනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් අපිට මේ වගේ දෙයක් ගැන ඔයත් එක්ක කතා කරන්න පුළුවන් කියන දේ ගැන තමයි අද වීඩියෝ එකෙන් මතක් කරන්නේ. ඒ කියන්නේ නෙදර්ලන්ත නෝන කොච්චර බේරගන්න කියලා කිව්වත් කරපු වැරදි වලට තමාන්ට කිසිවක් කරන්න පුළුවන් කමක් නැහැ කියන දේ මෙතන දොලේ කියන්නත් ඉඩ කඩක් තිබේවි.